අපේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ හොරගොල්ල නිවසට කිසියම් පිරිසක් ඇතුල් වෙලා 19 ජනවාරි 21 2019 එතුමියගේ නිවසට ඇතුල් වෙලා ඒ නිවසේ සැරිසැරලා දිනනවා. මොවුන් නිවස පුරාම ඇවිද පහසුවෙන් රැගෙන යන්නට හැකිව තිබුණු වටිනා භාණ්ඩ හෝ වෙනත් කිසිම දෙයක් ගෙන යන්නේ නැතුව පිටව ගොස් ඇත. මේ මෙතන සිදුවේ එතුමිය ආරක්ෂකයින්ගේ දුර්වලකම නිසා බව පිළිගන්නවා. 20 වෙනිදා උදෑසන එතුමාට මේක මෙතුමියට දැනුම් දෙනවා. ඒ වගේම ඇංගලීස් අලුකුණු ගන්නවා. ඒ පොලිසිය රාජකාරී කරනවා. ඒ වගේම නමුත් මේ වන විට සති 9ක් පසු වී ඇතත් පොලිසිය විසින් කිසිම තොරතුරක් සොයාගෙන නැත. සති 4ක් ගිය පසුව පරීක්ෂණවල ප්‍රතිඵලයක් නැති බව පෙනී යන විට පොලිස්තුපතිතුමා හමු වී මේ පිළිබඳව විමසා ඇත. ඔහු පොලිසියේ ප්‍රධාන නිලධාරීන් ගණනාවක් ඇඳවා සාකච්ඡා කළත් ප්‍රතිඵලයක් මේ වනතෙක් නැත. ඒ අතර භයානක සිදුවීමක් සිදුවී ඇත. මැතිණිය, ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිණිය පොලිස්පති හමු වී දින 2කට පසු පොලිස් නිලධාරීන් 2 දෙනෙක් පොලිස් වාහනයකින් පැමිණ එතුමියගේ මුරකරු හමු වී මේ සිද්ධියේ වැරැද්ද බාරගන්නා ලෙසට ඔහුට බලපෑම් කර ඇත. මුරකරු කිසිසේත් එකඟ නොවු නිසා ඔවුන් ගෙන ආ පැමිණිලි පුත අකුලාගෙන පිටත්ව ගොස් ඇත. මේ සියල්ල සලකා බලන විට හිටපු ජනාධිපතිණියගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බව අපට පෙනී යයි. එතුමියද විශේෂ විශ්වාස කරන බැවින් පොලිස් මූලස්ථානයේ පසුගිය 10 වෙනිදා එතුමිය ප්‍රකාශ කර ඇත්තේ මේ ප්‍රකාශය එතුමිය විසින් සඳහන් කර ඇති. කියන්නේ එතුමියගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා කියන එක. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයත් පොලිස්ට දිගු කලක් සාර්ථකව නායකත්වයේ දුන් ලබා දුන් කෙනෙක්. ඔබතුමාට තවත් විනාඩි 2යි. මගේ අවබෝධය අනුව මේ පරීක්ෂණ අවශ්‍ය පරිදි සිදු නොවන බව පැවසීමට හේතු වන කරුණු අතරින් කීපයක් බව එතුමිය සඳහන් කරනවා. විශේෂයෙන්ම CCD ඒකකයෙන් හමුදා බුද්ධි අංශ වැනි ඒකකයෙන් මීට පෙර කාලවලදී කටයුතු කළ ආකාරයක් මට මතක් වෙයි. උදාහරණයක් වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යයේදී ලසන්ද වික්‍රමතුංග මහතා මහපාරේ මහමධ්‍යානයේ අමානුෂික ඝාතනය කිරීමට පෙර යම්කිසි හමුදා නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ඇතුල් වී ඔවුන් රැගෙන ලිපිකුණු වික්‍රමතුංග මහතාගේ ලිපිකුණු අතර දමන ලෙස නිවසේ සිටි එකම සේවකයාට බලපෑම් කර ඇත. ඒ නිසා මේක සාමාන්‍යයෙන් මේක සුළුපටු දෙයක් නෙවෙයි. අපේ හිටපු රාජ්‍ය නායකයෙක් මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න හැම එක්කෙනාටම නායකත්වයේ දීපු රාජ්‍ය නායිකාවක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඉතින් මේ ගැන අපිට කියන්න තියෙන්නේ මානව හිමිකම් ගරු කරන මාමෙන්ම බහුතර ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම බරපතල සිද්ධිය පිළිබඳව අවංක සහ හරියාකාරව පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සොයා ගැනීම මෙන්ම එවැනි සිදුවීම් ඉදිරියේදී ඇති නොවන්නට වග බලා ගැනීමට මෙම රජයේ ශුද්ධ වූ වගකීම් බව තරයේ ප්‍රකාශ කරනවා. ඒ නිසා දැන් වෙලාව නැති නිසා මම එතුමියගේ ප්‍රකාශනය සහ පොලිස් මූලස්ථානයට දී තිබෙන ප්‍රකාශනය මම මේ අවස්ථාවේ සභාගත කරනවා කියන එක මම ඔබතුමියට කියන්න ඕනේ. ඔබතුමාට කියන්න ඕනේ මේ වගේම සිදුවීමක් මටත් වුණා. ජනාධිපති මැතිවරණයේදී මගේ කාමරයට ඇතුල් වෙලා කිසි දෙයක් ගත්තේ නැහැ. වටිනා බඩු තිබ්බා. මෙතුමියට වෙච්ච දෙයමයි කාමරේ අවුස්සලා ගියා මිසක් කිසි දෙයක් වුණ නැහැ. පොලිසියට පැමිණිලි කරා. CCTV කැමරා බල්ලෝ ඔක්කොම ආවා. නමුත් අද වෙනතුරු ඒ ගැනත් පරීක්ෂණයක් නැහැ. මේ දෙක එක හා සමානයි. ඉතින් ඒක නිසා මම කියනවා මේක ඉතාම බරපතල දෙයක්. කරුණාකරලා මේක ගැන හොයන්න. මොකද එතුමිය මේ හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමිය, ඒ වගේම මේ රටේ දෙවන දෙපාරක් ජනාධිපති ධුරයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් මේක සුළුපරු එකක් නෙවෙයි. නොසලකා අර දසන්ත වික්‍රමතුංග මහත්තයර වෙච්ච දේ මෙතුමියට සිද්ධ වෙන්න දෙන්න එපයි කියලා මම මේ රටට ආදරය කරන, මම හිතන්නේ බණ්ඩාරනායක පවුලට ආදරය කරන අපේ ලෝහන් රත්නත් මහත්තයාට මම මේ අවස්ථාව ප්‍රකාශ කරන්න ඕනේ. අවසන් කරා. මොකද රාජපක්ෂ මහතුරු බොහොම හොඳයි. නමුත් ඉතින් මේ ගැන කතා කරනකොට අපිට තවත් දේවල් කතා කරන්න වෙලාවක් නැහැ. බොහොම ස්තුතියි.